කිසිම ආයතනයක් අපේ පෞද්ගලික දේවල් නෙවෙයි, අපේ පෞද්ගලික බූදල් නෙවෙයි, මේ රටේ දේවල්, රජයේ දේවල්. මේ හැම සතේකටම අපි වග කියන්න ඕනේ. අද රට දූෂණයෙන් වංචාවෙන් පිරලා තියෙන්නේ. ඒ දූෂණයෙන් වංචාවෙන් පිරලා තියෙන්නේ මෙච්චර 1500ක විගණනයක් විගණන කලාධිපති දෙපාර්තමේන්තුවත් තියෙද්දි. ඒතර මට ඔය කියන හැමෝටම මම කියන්නේ ඒකයි, ඔබතුමා උපකල්පනය කරලා බලන්න මේක නොතිබුණා නම් මේක කොතන තියෙයිද කියලා. අනිත් පැත්තෙන් ගත්තාම රජයට අපි කොච්චර මුදල් ඉතුරු කරනවද කියන එක පිළිබඳව අපි හරියට සංඛ්‍යාලේඛන සකස් කරන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ නිසා මම අපි අලුත් වැඩ පිළිවෙල අපි සකස් කරා විදියට අපේ කාර්ය සාධනය සකස් කරන්න. එතකොට අපිට තේරේ අවුරුද්ද අන්තිම වෙනකොට බිලියන කොච්චරක් අපි ඉතුරු කරනවද කියලා. ඇත්ත වශයෙන්ම මම හැම වෙලාවෙම කියන කතාවක්, අපි මුදල් අමාත්‍යාංශයේ account එක 2016 දී මම ප්‍රතික්ෂේප රිජෙක්ට් කළා. ඒ රිජෙක්ට් කිරිල්ල 2015 2017 කරනවා වෙනුවට 2005 කරලා තිබුණා නම් මම විශ්වාස කරන්නේ අද රට මෙච්චර ණයකන්දක හිර වෙන්නේ නැහැ. එදා අපිට විරුද්ධව විශාල වශයෙන් කෑ ගැහුවට අද අපි කරපු දේ නිවැරදි කියන එක පිළිබඳව පස්සේ කතා වෙනවා. අද හැම දෙනාම පිළිගන්නවා විගණකත් දෙපාර්තමේන්තුව මේ පසුගිය කාලේ කරපු වැඩ ඉතාමත් හොඳයි කියලා. උදාහරණයක් ගත්තාම සෙන්ට්‍රල් බැංක එකේ සිද්ධිය, සෙන්ට්‍රල් බැංක එක අපි දුන්න රෙකමෙන්ඩේෂන් සියල්ලම මේ වෙනකොට ක්‍රියාත්මක කරලා කියන එකට ගවණ අපට ලියුම් ලබා දීලා තියෙනවා. මගේ විශ්වාසය ඇක්සිස්.